අද මං යන්නේ නාන් රොටි හදන්න. නාන් රොටි කියන්නේ ඉන්දියානු රොටි විශේෂයක්. මේක ගොඩක්ම ගොඩක් රසයි, ඒ වගේම ගොඩක් පෝෂ්‍යදායකයි. ඉතින් අපි බලමු නාන් රොටි ගොඩක් පහසුවෙන් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න. මගේ නැවතම වීඩියෝ එසැනින් බලාගන්න ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මේ තියෙන නාන් රොටි හදන්න අපිට අවශ්‍ය කරන දේවල් හොඳට හලාගත්ත පිටි අවශ්‍ය වෙනවා. ඊට අමතරව කර්ඩ් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතන පොල් තෙල් අරගෙන තියෙනවා, බටර් ටිකක් අරගෙන තියෙනවා, කොත්තමල්ලි කොළ ටිකක් අරගෙන තියෙනවා පුංචිට කපාගෙන. ඒ වගේම සීනි, ලුණු, ආපෝ සෝඩා සහ බේකින් පවුඩර් නම් තියෙනවා. වතුර ටිකක් අරගෙන තියෙනවා. මේක මද උණුසුම් ජලය වෙන්න ඕනේ. මේ රෙසිපි එකේ දැක්වෙනම භාවිත කරන ප්‍රමාණයන් කොච්චරක්ද කියලා. මුලින්ම මම මේ වගේ අනා ගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට පාන් පිටි ටික එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට ලුණු ටික, ආපෝ සෝඩා ටික, බේකින් පවුඩර් ටික එකතු කර ගන්නවා. ඒත් එක්කම අපි කර්ඩ් ටික, සීනි ටික සහ පොල් තෙල් ටිකත් එකතු කර ගන්න ඕනේ. දැන් මම මේ ඔක්කොම හොඳට මිශ්‍ර කර ගන්නවා. මේ ටික හොඳට එකට මික්ස් වුණාට පස්සේ මේකට ලා රසනේ වතුර ටිකෙන් ටික දාලා හොඳ සොෆ්ට් ඩෝ එකක් වෙනකන් අනා ගන්න ඕනේ. අපි ඩෝ එකක් අනාගද්දී ඒකට නිතරම මද රසනේ වතුර පාවිච්චි කරනවා නම් ඩෝ එක ගොඩාක් සොෆ්ට් ගතියට එනවා. ඩෝ එක මේ වගේ අතේ නොයන ගානට අනාගතට පස්සේ ඒක තවත් විනාඩි 10ක් 15ක් මේ විදිහට නීට් කර ගන්න ඕනේ. මේ විදිහට අනාගන්න ඩෝ එක අපි පැය දෙකක් පිපෙන්න තියන්න ඕනේ. ඩෝ එක පිපෙනකන් ඒක වෙලෙන ගතිය නැති කර ගන්න ඒක තියෙන භාජනයට මේ වගේ ඔයිල් ටිකක් දා ගන්න ඕනේ. ඊළඟට මම මේක උඩිනුත් පොලිතින් හැකින් කවර් කරලා පිපෙන්න තියෙනවා. ඊළඟට මම මගේ බටර් ටික මයික්‍රෝවේව් එකට දාලා දිය කරගෙන ඒකට කපාගත්ත කොත්තමල්ලි කොළ ටික එකතු කරනවා. එකතු කරලා ඒක මේ විදිහට හොඳට මික්ස් කරලා පැත්තකින් තියාගන්නවා. පැය දෙකකින් පස්සේ අපේ ඩෝ එක ගොඩාක් හොඳට පිපිලා තියෙනවා. ඒ වගේම තමයි කලින්ට වඩා ගොඩාක් සොෆ්ට් වෙලා තියෙනවා. මම දැන් මේකේ මේ වගේ පොඩි කොටසක් කඩා ගන්නවා. කඩාගත්ත කොටස මේ විදිහට මම බෝලයක් හදා ගන්නවා. ඊළඟට මම කරන්නේ වර්ක්ටොප් එක උඩට මේ විදිහට පාන් පිටි ටිකක් දාලා හදාගත්ත බෝලෙත් පොඩ්ඩක් පාන් පිටින් ඩස්ට් කර ගන්නවා. ඊළඟට මම මේක රෝලින් පින් එකෙන් මේ විදිහට රෝල් කර ගන්නවා. අපි මේක රවුම් විදිහට නෙමෙයි රෝල් කරගන්නේ, සාමාන්‍ය ඕල් ෂේප් එකක් තියෙන. සාමාන්‍ය නාන් රොටිය අපි සම්ප්‍රදායික විදිහට පුච්ච ගන්න ඕන මේ විදිහට වලක් විදිහට හදපු පෝරණුවක ඇතුළ පැත්තේ අලවලා ඒක දරගින්දරේ තමයි පුච්චගන්නේ. ඒත් ගෙවල් වල අපිට ඒක කරන්න අමාරු නිසා මම මේක උඩින් වතුර ටිකක් ගාලා මගේ පුච්ච ගන්න පෑන් එකේ යට පැත්තේක අලවලා මේ විදිහට ගෑස් එක අල්ලලා පුච්ච ගන්නවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මෙයාගේ වයර් රැක් එකක් උඩින් තියලා හරි පුච්ච ගන්න පුළුවන්. වෙන්න ඕනේ උඩ පැත්ත හොඳට ලස්සනට බ්‍රවුන් වෙන්න පිච්චෙන එකයි. මගේ රොටි හදන තැට්ටියේ උඩ පැත නොන් ස්ටික් නිසා ඒක ඇලෙවොත් මේක ගැලවෙන්න පුළුවන්. ඒකයි මම ඒක යට පැත්තෙන් අලව ගත්තේ. මේ විදිහට රොටි මේ මතු පිට හොඳින් පිච්චුනට පස්සේ මම මගේ පෑන් එක අනිත් පැත්ත හරවලා ඒක උඩින් තියාගෙන යට පැත්තත් හොඳට පුච්ච ගන්නවා. ටික මේ විදිහට උඩ පැත්ත හරවගත්තට පස්සේ බටර් සහ කොත්තමල්ලි කොළ ටික මේ විදිහට ස්ප්‍රෙඩ් කර ගන්නවා. ඊළඟට යට පැත්තත් හොඳින් පිච්චුනට පස්සේ මේක ලිපින් අයින් කර ගන්නවා. ඊළඟට මම ඔයාලට පෙන්නන්න මම පුච්චගත නාන් රොටි කොච්චර සොෆ්ට් කතියට තියෙනවද කියලා. ඔයාලට පේනදි කඩද්දිම ගොඩාක් මෘදු විදිහට කැඩලා යනවා. ඔයාලට දැන් පුළුවන් ගෙදරදී බ්‍රෙක්ෆාස්ට් එකට ඒ වගේම ඩිනර් එකට මේ විදිහේ නාන් රොටි හදලා කන්න. ඇත්තටම ගොඩක් රසයි, මම මුලින් මතක් කළා වගේ ගොඩක් පෝෂ්‍යදායකයි. ඉතින් මේ වගේ තවත් අලුත් රසවත් රෙසිපි එකකින් ආයේ හම්බ වෙනකන් ගිහින් එන්නම්.